Lak Derana Poothakata Eha Giya Rata Gena Kekkumak මැතිවරණයක් නෑ කියලා මම මාස ගානකට ඉස්සර කිව්වනේ. ඒක ඉතින් කියන දේවල් හැමදාම හරියටම තියෙනවා. මැතිවරණ තියෙන කාලයක් නම් නෙවෙයි කියන එක මුළු රටම දන්නවනේ. ත්‍රිවිල් එකේ නැගලා අහලා බලන්න, ජනතාවගෙන් අහලා බලන්න. අද මිනිසුන්ට තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියන තමයි ප්‍රශ්නේ. ඒතකොට මේ වගේ වෙලාවක අතිවිශාල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. දැන් අනුර කුමාර දිසානගේ ශදිත් ප්‍රේමදාස මහත්තයයි 2015 ආණ්ඩුවල හිටපු මිනිසු. ඒගොල්ලන්ගේ කාලේ තමයි මේ മന്ത്രി ධූරේ 4000 ඉඳලා 8000කට නැග්ගුවේ. ඒතකොට ඒකෙන් රටට හොඳක් වුණාද? රටට කාටට වැඩක් වුණාද? කිසිම දෙයක් වුණේ නැහැ. ඒතකොට වීදම කීයද? එලවන්ස් එක කීයද? කොළඹ මහනගර සභාව ගත්තා නම් മന്ത്രിවරු 53 දෙනා හිටපු කවුන්සිල් එක. ඒ කවුන්සිල් එකට 120ක් වැඩි කෙරුවා. බංකු දාලා වාඩි වෙන්න වුණා. ඒක ඇතුලේ චේම්බර් එක ඇතුලේ වාඩි වෙන්නත් ඉඩ නැහැ. ඒතකොට දූෂණයට ඉඩ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ටෙලිෆෝන් දෙන්න ඕනේ, ඒගොල්ලන්ට පඩි ගෙවන්න ඕනේ, ඒ ඔක්කොම වගේ තත්ත්වයක් අද අනවශ්‍ය වීදම් හැටියට වෙලා. දැන් මේ බිලියන 12ක් වීදම් වෙන මැතිවරණය ඒ ගාණ අඩු වුණා නම් අනිවාර්යයෙන්ම බිලියන 4කට ඉවර කරන්න පුළුවන්. ඉතින් මේක තමයි කරන්න ඕනේ. වාම ඩිලිමිටේෂන් කමිටියක දැන් දාලා තිනවා. මහින්ද දේශප්‍රිය මහත්තයා කියනවා මාර්තු මාසයේ අන්තිම වෙනකොට මම රිපෝට් එක බාර දෙනවා කියලා. ඒ රිපෝට් එක බාර දුන්නාම අනිවාර්යයෙන්ම තව මාසයක් එකට ඔබ්සර්වේෂන් දීලා ඒක නීතියක් බවට පත් කරගෙන පාර්ලිමේන්තුවට ගෙනලා ඡන්ද ක්‍රමයට ගියා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි කරන්න ඕනේ. ඒක නැතුව වෙන මොකුත් කරන්න බෑ මේ වෙලාවේ. අනිත් එක විශේෂයෙන්ම අද තියෙන තත්ත්වය බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයා මේක දුන්නනේ ගත්තේ නැහැනේ. ආසයි බයයි ගත්තේ නැහැ. හරි ඒක එක පැත්ත අතාරින්නකො. මේක කරන්න පුළුවන් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ විතරයි කියන එක අපි එදා කිව්වා. ඒ විදිහෙම දැන් රනිල් වික්‍රමසිංහ මේක බාර දුන්නා. එයා කෙරුවද නැද්ද කියලා ජනතාවයි ගන්න. ජනතාව අද පෑදිල්ලස කියන්නේ මොකද? රනිල් මහත්තයව තියාගන්න කියලා කියනවා. ඇයි ඒ කියන්නේ? අද වාතාවරණය හොඳයි. ගෑස් පොලිමේ කවුරුත් මැරෙන්නේ නැහැ. පෙට්‍රල් පොලිමේ කවුරුත් මැරෙන්නේ නැහැ. මේ ඔක්කොම හොඳට සිදුවීගෙන යනවා. රටේ ආර්ථික තත්ත්වය හොඳටම ඇවිල්ලා තියෙනවා. IMF ලෝන් එක හම්බ වෙන්නේ නැහැ කිව්වා. දැන් IMF හම්බුණාද නැද්ද? 20 වෙනිදාට ෆයිනල් අප්‍රූවල් එකත් එක්ක 22 වෙනිදා IMF ලෝන් එක අපිට ලැබෙනවා. ඉතින් මේවත් නැහැ කියලා කිව්වා. මේවා කඩාකප්පල් කරන්න තමයි හැමදාම ස්ට්‍රයික් කරන්නේ. දැන් මම ඊයේ බලන් හිටිය ප්‍රවෘත්ති වල ටීචර් කෙනෙක් ඇවිල්ලා කියනවා. කිසිම කෙනෙක්ගේ පඩියක් ලක්ෂයට වැඩිය නැහැ. ලක්ෂයට වැඩිය තියෙන එක්කෙනෙක් දෙන්නේ විතරයි කැපෙන්නේ 400යි. ඌත් ස්ට්‍රයික් කරනෝනේ. මොකටද ඒ ස්ට්‍රයික් කරන්නේ? මේක විනාශ කරන්න ඕනේ. සුද්ධ මේ රටේ එන එක නවත්තන්න ඕනේ. ඉන්වෙස්ටර්ස්ලා මේ එන එක නවත්තන්නේ රනිල් වික්‍රමසිංහ මේ කරන්න දෙන්න අරකයි. මේකනේ මතය. දැන් ඒකනේ රනිල්ට නවත් දාන්නේ. රනිල් වික්‍රමසිංහ කියන හොඳ නමක් තියෙනකොට ඒකට රාජපක්ෂ කෙනෙක් දානවා. දූෂිත නමකුත් එක්කව කරනවා. හරි. ඉතින් මේක තමයි தத்துவේ. ඉතින් මේ මිනිස්සු කරන්නේත් නැහැ. කරන්න ගියාම ආසයි බයයි. කරන මිනිහට කරන්න දෙන්නෙත් නැහැ. ඒක තමයි தத்துவේ. චන්දනේ. චන්දේ කොයිද තියන්නේ කියලා කියන්නකෝ. බිලියන 12ක් චන්දනේ ඉල්ලනවා නම් කොයින්ද දෙන්නේ? මේක ඉස්සර වැඩ පිළිලක් යොදලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපු හැටියෙ മന്ത്രി හැටියටත් කිව්වේ මේක IMF යන්න ඕනේ කියලා. ඒක අපි කවුරුත් දන්නවා. හෑන්ඩ්සට් ගත වෙලා තියෙනවා. අගමැති වෙලත් එයා ඇවිල්ලා කිව්වේ ඒක තමයි කරන්නේ. ඒ ටික කෙරුවා. දැන් කවුරුත් බලාපොරොත්තු නැති විදියට ඒක ඉක්මන් කරලා ඔක්කොම කරලා අවසන් වෙලා මේ දැන් සල්ලි තැපුරු වෙලා තියෙන්නේ. 20 වෙනිදා ඉවර වෙලා 22 වෙනිදා සල්ලි එනවා ලංකාවට. ඇයි මේක කඩාකප්පල් කරන්න කියන අපි යන්නේ? දැන් ජනතාවගේ අතේ මේක තියෙන්නේ. මේ කවදාද දවසක දැක්කද ඔයගොල්ලන් JMO එක GMO එක? ඒ කියන්නේ විශේෂම පාදෙනිය හිටියා. පාදෙනිය රට කෑවා ගොටත් එක එක්කව වෙලා. හරි. දැන් කොහ පාදෙනිය? දැන් පාදෙනියගේ ඩිපියුටි තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මොකටද ස්ට්‍රයික් කරන්නේ? ඒකත් ටැක්ස් එකට. ඒකෝ මේගොල්ලන් ප්‍රයිවට් ටැක්සේෂන් එක එනවද? ප්‍රයිවට් ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්නේ ඔකම ටැක්ස් වෙනවද? මේක හරියට ගත්තා නම් මේගොල්ලන්ගේ උගක් එන්න තියෙනවා. මේ පොඩි ගානකට අනවශ්‍ය ස්ට්‍රයික් එකක් දාලා ජනතාවට මා රෝලට එන මිනිසුන්ට බේත් නැහැ කියලා ස්ට්‍රයික් එක කෙරුවොත් අපිට හිතන්න පුළුවන් මේ රටේ ජනතාව ගැන කැක්කුමක් තියෙනවා කියලා. එතන කැක්කුමක් නැහැ. මේගොල්ලගේ කැක්කුම තියෙන්නේ ඒගොල්ලගේ පඩි රෝල් එක විතරයි. ඒකත් මේ වගේ වෙලාවක. ඇයි මේක 25 වෙනිදා 22 වෙනිදා සල්ලි හම්බුණාට පස්සේ 25තර කරන්න තිබුණානේ ස්ට්‍රයික් එක. 25 ටෝකන් ස්ට්‍රයික් එක ඔක්කොම කරන්න තිබුණා. ඇයි කරන්නේ නැත්තේ? මේක කරන්න ඕනේ 22ට ඉස්සර. 20ට ඉස්සර කරන්න ඕනේ නේද? මේ කඩාකප්පල්කාරී ක්‍රියාව මේගොල්ලන් කරන්න කියන එක තමයි අපේ මතය. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා ඉතල බලන්න මේ රටේ විදුලිය කොච්චර පෑයකට කැපුණාද?
විදුලිය කැපුණා නේද? එතකොට මිනිස්සු ගෑගෙවෙන්නේ නැද්ද? පොඩක් වැඩි කරලා කමක් නැහැ අපිට විදුලිය දෙන්න කියලා ඉල්ලුවේ නැද්ද? දැන් ඒක අපිත් දන්නවා. අපිටත් අමාරුයි. විදුලි බිල අපිට අමාරුයි, වතුර බිල අපිට අමාරුයි. ඒත් මොකද? මේව ඔක්කොම කරගෙන ගිහිල්ලා ස්ථාවර තත්ත්වයකට රට ගෙනල්ලා විදේශ විනිමය ගෙනල්ලා රට තුල විදේශයන්ව ගෙන්නගෙන මේක හරි ගස්සන අවුරුද්දක්වත් යනවනේ. ඔක්කොම එක්ක වෙලා ඇයි මේක කරලා ඊට පස්සේ අපි මේක අදා ගන්න බැරිද? පඩි වැඩි කිරීම අදා ගන්න බැරිද? පඩි වැඩි කරන්නේ නැද්ද? කරලා තියෙන්නේ. මේ වගේ தત્ත්වය උඩත් මිනිසුන්ට මේ ස්ට්‍රයික් කරන හැම මොහොතෙම ආණ්ඩුව ගෙනල්ලා කතා කරලා මොනවද කරලා තියෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඔක්කොම පොඩ්ඩක් සායවි දුන්නොත් මොකද වෙන්නේ? යුද්ධ කාලේ මහින්ද මහත්තයා මොකද කිව්වේ? පටි තද කරගන්න යුද්ධ කරන්න තියෙනවා, යුද්ධ දිනන්න තියෙනවා. ඒ නිසා බඩු මිල වැඩි වෙනවා කියලා. හරි, දැන් ඒ වගේ පොඩි කාලයක් මේක සම්පූර්ණයෙන් බංකොලොත් කරලා ගිය ආණ්ඩුවක් මේක අරගෙන තියෙන රණවීර සිංහ මහත්තයා. මේම අරගෙන හරි අද මමයි ඔයයි මෙතන හම්බ වෙනවා. කොහොමද? ඔයාට පෙට්‍රල් ටිකක් ගාගෙන එන්න පුළුවන් වුණා. අද ඒ ප්‍රශ්නේ නෑ. පෝලිං නෑ, මැරෙන්නේ නෑ මිනිස්සු. ඉතින් ඒ තත්ත්වෙර මිනිහ ගෙනව නම් එතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. රට මේ වගේ ස්ථාවර තත්ත්වයේ තියෙනවා කියන ස්තුති කරන්න ඕනේ. අන්න ඕක තමයි වැදගත්ම පොයින්ට් ගන්න. මේක වරියටම රෙකෝඩ් කරගන්න. මෙතුමාගේ ප්‍රශ්නේ හරි. මේ ප්‍රශ්නේට හේතුව කවුද? සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක. 2015 මෛත්‍රී රනිල් ආණ්ඩුව හදනකොට පාර්ලිමේන්තුව හිටියේ කී දෙනාද? 42. හරිද? ඒ 42ම තමයි අදත් ඉන්නේ සජිත් ප්‍රේමදාසට. මෙතුමා රනිල් ඇවිල්ලා අගමැති වෙනකොට ඇවිල්ලා සහයෝගය දීලා තිබුණා නම්, අනුර කුමාරට ඇවිල්ලා සහයෝගය දීලා තිබුණා නම් රාජපක්ෂලගේ සහයෝගය වුණා වෙන්නේ නැහැ. දැන් ඕගලන් රනිල්ට පිටිපස්සේ රාජපක්ෂරම දාන්නේ ඇයි? මේ දෙන්න විපක්ෂේ. මේගොල්ලන්ට කරන හැමදේම වැරදි. මේක කරන්න නරකයි. දැන් මේක දීලා තිබුණා නම් අනුර කුමාරට සජිත් ප්‍රේමදාස පුළුවන්ද කරන්න? සජිත් ප්‍රේමදාස ගෙන්නුවානේ අර්ෂව. අර්ෂය අදන්න පුළුවන්ද? මේක අත ගන්න බෑ කිව්වා. ඒරන් වාඩ පුළුවන්ද? මට බෑ කිව්වා. කබීරව ගෙනාව පුළුවන්ද? බෑ. තුන් දෙනාම එක්කව වෙලා කරන්න පුළුවන්ද? බෑ කිව්වා. ඉතින් පාර්ලිමේන්තුවේ 225 එකෙකුටත් කරන්න බැරි වුණාම බැරි බෑ කියලා කියව එක බාරගත්ත තර්ජනේ තමයි ඒ චැලෙන්ජ් එක තමයි රණවීර සිංහ බාරගත්තේ. මාස කීපය, මාස 8ක් යනකොට අද රට ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. බඩු බිල පොඩක් වැඩි වෙලා තියෙනවා. ඒකත් අඩු වෙනවා. දැන් සතෝස බඩු වල හුඟක් වෙනසක් තිබුණා. දැන් අඩු වීගෙන එනවා. බඩු ගේනවා, බඩු එන්න පුළුවන්, ඩොලර් තියෙනවා, එල්සී අරින්න පුළුවන්. දැන් ඒ වාතාවරණය වෙනයි. ඇයි දැන් ඒක ගතා කරන්නේ නැති? ඒ ඊයකට ස්තුති කරන්නේ නැති? අපේ මිනිස්සු ඕමයි. මේ රටේ මිනිස්සු ඕමයි. ඒකයි ප්‍රශ්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්